ඇත්තටම මේ අවස්ථාවේදී අපි මේ විශේෂ නිහඬ විරෝධතාවය අද සිදු කරන්නේ මේ රටේ පැහැදිලි ලෙස ජනතාවගේ අයිතියක් තියෙනවා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 28 වෙනි වගන්තිය ප්‍රකාරව අනුව්‍යවස්ථා ප්‍රකාරව මිනිසුන්ගේ වගකීමක් තියෙනවා මේ රට ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න අසාධාරණ වෙනුවෙන් පෙනී හිටින්න මේ සියල්ල සඳහා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව අයිතිවාසිකම තියෙනවා නමුත් මේ අදාළ தත්ත්වය ඇති වෙද්දී මෙවැනි වත්පසරයක් තියදී අපි දන්නවා මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් හෝ අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලා අද අපි දන්නවා ඇතැම් වෙට ඔවුන් අත්අඩංගුවටපත් වෙනවා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා එතන මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ගැටළු වෙනුවෙන් හඬ නගන අය සිරපත් කරන தත්ත්වයක අද හෙමින් කෙමින් පත් වෙලා තියෙනවා එක සිද්ධියක් අපි මෙහිදී සඳහන් කරන්නේ සිද්ධීන් කීපද කීපයක්ම මේ රටේ දැන් මේ වෙනකොට සිදු වෙලා තිනවා ඒක රටේ නීතිය අනුව අපි සාධාරණ පැත්තක් තියෙනවා කියලා තමයි කියන්නේ නමුත් අපි දන්නවා මේ ඔක්කොම චෝදනා අධිකරණයකද ඔප්පු වෙනතුරු පුද්ගලයෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13.5 යටතේ පුද්ගලයෙක් වරදකරු වෙනතුරු නිර්දෝෂී බවට සැලකෙන. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම මේ භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අපි දන්නවා අද වෙන විට සමාජ මාධ්‍ය වලට අත තියන්න වගණේ ප්‍රකාශ කීපයක් අධිකරණ ඇමතිවරයා කරලා තියෙනවා සත්‍ය තොරතුරු කියන්නේ කුමක්ද කියලායි අපි ඉස්සරහම අහන්නේ අපි දන්නවා කොරෝනා ප්‍රශ්නයේදී කොරෝනා බූමදාන ආදාහන කාරණාවේදී රජය කියපු සත්‍යද ඇත්තටම ලෝකෙ පිළිගත්ත සත්‍ය වුණේ එතකොට මේ බූමදාන ආදාහන කතාවේදී අපි විද්‍යාත්මක පැත්තේ කියවුවා අපි අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම කියන කාරණාව වෙනවා එතකොට මෙන්න මේ தත්ත්වය තුල මේ විදිහේ නීති සම්පාදනය කිරීම හා මේ භාෂණ නිදහස මර්ධනය කිරීම වගේම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිසුන්ගේ අද මේ මිනිස්සු සමරක් අය මේ අත්අඩංගුවටපත් වෙන්නේ රක්ෂිත බන්ධනාගාරගත වෙන්නේ මේ 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 මිනි කාටවත් ගහලවත් මරලවත් මේ රටේ සල්ලි මංකොල්ල කාලවත් ඔය බහා බැංකු බංකොල්ල කාලවත් නෙමෙයිනේ මේ රටේ මිනිස්සු මේ අත්අඩංගුවටපත් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා අසාධාරණට කතා කරන්න ගිහිල්ලා ඒ හින්දා භාෂණයේ නිදහස කියන්නේ ඉතාමත් වැදගත් ගුණාංගයක් රටක රජයකට අපි කියනවා වහාම මේ සම්බන්ධයෙන් විවේචනයක් දරා ගන්න පුළුවන් තත්ත්වයක වැඩ කරන්න විවේචනයක් දරා ගන්න බැරි නම් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා මොකද රජය සාර්ථක රජයක මූලික කරුණ වෙන්නේ විවේචනයට ඇහුම්කන් දීම හා ඒ පිළිබඳ කටයුතු කිරීම ඒවට ඇහුම්කන් දීලා ඒ වැරදි තියනවා නම් ඒව නිවැරදි කිරීම ඒ වගේම අසත්‍ය තොරතුරු කවුරුහරි ප්‍රකාශ කළා දිනනවා නම් රජයට බලය තියෙන ඒ දේ තොරතුරු නැවත මාධ්‍ය සාකච්ඡාවක් ඒ අදාළ අංශෙන් තියලා ඒක නිවැරදි කරන්න එහෙම නැතුව නීතියෙම නෙමෙයි හැමදේම මොකද මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කරලා නඩුවක ගිහිලා වැරදිකරු වෙනකතුරු ඒ පුද්ගලයා කියපු ප්‍රකාශය එහෙම සත්‍යයක් බවට පත් වෙන්න පුළුවන් ඒ වගේම අපි කියනවා මේ වෙලාවේ මේ රටේ පසුගිය දවස්වල මේ ප්‍රකාශ වෙච්ච ඊයේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයෙන් පවා අපිට පේනවා මේ භාෂණයේ නිදහසේ වැදගත්කම ඒ හින්දා අපි ආරාධනා කරනවා සීලු පාර්ශවයට භාෂණයේ නිදහස ගරු කරන ඒ භාෂණයේ නිදහස පිළිගන්න ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අනිකුත් මූලික අයිතිවාසිකම් වලට ගරු කරන රටක් බිහි කරන්න නායකත්වය දෙන්න කියලා අධිකරු ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඒ වගේම ජනාධිපතිතුමාට අපි කියන්න කැමති භාෂණය කියන්නේ මිනිසුන්ගේ අයිතියක් වගේම එය ඔබලාට ඕන විදියට භාවිතා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කියන එක කාරුණික මතක් කරන්න කැමති මේ අවස්ථාවේදී ඒ වගේම මිනිසුන් අද වෙනකොට අපි දන්නවා සිරබාරයේ ඉන්න විවිධ මේ බරපතල නොවන කාරණා සම්බන්ධයෙන් මේ වගේ බරපතල වුණත් අපි දන්නවා සමරක් වෙලාට පුද්ගලයෙක්ව හිරේම දාලා තියෙන එක නෙමෙයි වගකීම වෙන්නේ ඒ පුද්ගලයාව අපි දන්නවා ත්‍රස්තවාදීන්ව පුරුත්වාපනය කරන්න පුළුවන් නම් පුනරුත්ථාපනය කරන්න පුළුවන් නම් ත්‍රස්තවාදියෙක් ඇයි මේ රටේ පුරවැසියා වැරදක් කරලා මොනා හරි වෙන පුරවැසියා පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් ඇති කරන්නේ නැත්තේ ඒ හරහා නෙමෙයිද මේ රටේ ආරක්ෂිත බන්ධනාගාර පද්ධතියේ දෙන ඒ ඉඩ පහසුකම් ප්‍රශ්නේ ඒ වගේම මේ යන විදියට ආරක්ෂිත බන්ධනාගාර පද්ධති නෙමෙයි හදන්න වෙන්නේ ආරක්ෂිත බන්ධනාගාර ගම්මාන ඒ හින්දා අපි කියන ආණ්ඩුවට වැරදක් කරලා දෙන පුද්ගලයන් ඉන්නවනම් ඒ අයගේ ඒ පසුබිම අරගෙන ආගමික නායකත්වය අපි දන්නවා හැම බන්ධනාගාරකම ඉන්න ආගමික පූජකයන් ඒ අය හරහා ඒ අදාළ කටයුතු සිදු කරලා ඒ අයව පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම හදලා සමාව දෙන්න පුළුවන් අයට ජනාධිපතිතුමාට සමාව දෙන්න කියන එක අපි මේ අවස්ථාවේදී කියා සිටිනවා පොදුවේ හැමෝටම මොකද මේ රටේ හැමෝම පුරවැසියට දෙවනි අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කරන්න කියන එක අපි ඉල්ලා සිටිනවා අලංකාරය කවුද ඒක නිර්මාතු වර්තමානයේ ඇව්ව පොඩි ළමයෙක්ගෙන් කියයි මේ ගුණවර්ධන මහත්තයා කියලා මොකද ඔහු කියලා දිනවා මුලින්ම කිව්වේ 2500 කන්න පුළුවන් කියලා නේද ඒක ඇත්ත ඇමතුමා 2500 ලෙව කන්න පුළුවන් දැන් කිව්වා මේ බඩුමල්ල දීලා මේ සම්පත්තත් මේ බඩුමල්ලට යා කරගෙන තියෙන්නේ ඒ බඩුමල්ල සුමාන දෙකක් කන්න පුළුවන් කියලා ඇත්තරම සුමාන දෙකක් ඒ බඩුමල්ල කැඳ හදලා බොන්න පුළුවන් මොකද කන්න බෑ මොකද ඒ තරම්
අමාරු මහත්තයෝ බඳුරුගුණවර්ධන මහත්තයෝ දැන් බලන්න දැන් ඕගොල්ලෝ මේ අසේල සම්පත් අද හිර කරලා තියෙනවා බලන්න සීනි වංචාවෙන් කෝටි 10 කෝටි 1600ක් වංචා කරලා තියෙනවා තමන්ගේ ගජමිතුරු පොල්තෙල් වලින් වස පොල්තෙල් ලැබිලා තියෙනවා දැන් කියනවා අලුතෙන්ම අලිසබ්රි කියනවා දැන් අලුතෙන් නීතියක් දානවලු මේ සමාජ මාධ්‍ය වලටත් මේ තහංචි දානවා තමාද සමාජ මාධ්‍ය වල බොරු ප්‍රචාරය කළොත් බොරු ප්‍රචාරය කළේ කවුද තිරණ මාධ්‍ය නෙමෙයිද තිරණ මාධ්‍ය මතකද ඔයගලන්ට නේද අර කොරෝනා වලට පැනියක් නිෂ්පාදනය කරයි කියලා එන බේසන් පාස් කෙනෙක්ව ගෙනල්ලා දැම්මා මතකනේ ඒගොල්ලන්ට ඒක කොච්චර බොරුවක්ද ඒක වැරදි කියලා කිව්වනම් ඒ කාලේ මුං අපියව තත්තරන් ගොඩ ගන්නවා ඒ වගේම ඔයගලන්ට මතකයි අර වයිටාගේ කල දැම්මා මුට්ටි කලම් පූජනීයං ඉටිකවරම් බන්දනං ගංගං ජබොක් පනීතං පාලං වන් දාමි සබ්බදා කියලා ඒ වගේ කල දැම්මා කල දැම්මේ කවුද අටපාස්ය උන් ඕ ලෙවල් වලත් නෑ අර හිටිය උසමහත විසබීජ සංචාරක අනිත් එක්කෙනා තමයි අර වෛද්‍ය ඇමතිතුමිය සෞඛ්‍ය ඇමතිතුමිය දන්නවද මෙලෝදියා සෞඛ්‍ය ගැන දන්නේ නැහැ මොකද සෞඛ්‍ය ගැන විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක් ඕන සෞඛ්‍ය මාත්‍යංශනේ එහෙම එනෙමෙ නෙදාලා තියෙන්නේ ඉතින් ඒවා අපි විවේචනය කරනකොට ඕක දිරවන්නේ නැහැ ඒක දිරවන්නේ නැති සත්‍ය නිසා තමයි මේ හරියන්නේ නැත්තේ අපි කියන්නේ බොරු මේ මවාපෑම් කරන්න එපා මේ දැන් සමාජ ක්‍රියාකාරී ඉන්න අත්අඩංගුඩු ගන්නවා මොකද මේ සීළු ආකාරයේ සටකපටකම් සල්ලාලකම් කරමින් මන්සුදට න්‍යායට අනුගත වෙනකොට මාධ්‍ය යුතුකම තමයි මේ මාධ්‍ය යුතුකම ඔගොල්ලෝ ඉෂ්ට කරන්න ඕන ඔගොල්ලෝ ඉෂ්ට කරන්න ඕන සර්ගේ ගජමිතුරු නෙමෙයි සර්ගේ ගජමිතුරු නෙමෙයි ඔගොල්ලෝ මාධ්‍යෙන් ඉෂ්ට කරන්න ඕන මහජනතාව අපිව මේ කෝටි දෙකක් ඉන්න ජනතාව නැතුව 221 නෙමෙයි අපි කියනවා ඒක නිසා සර් මතක තියාගන්න සර්ගේ ඇහි පොල් පරාලේ තියන්නේ අපේ තියන්නේ පුංචි මොකද්ද පොල් කෙන්දක් අපේ පොල් කෙන්ද පස්සේ පිටපස්සෙන් එපා අසේල සම්පත්ල පිටපස්සේ පන්නන්න ඉස්සෙල්ලා සර්ලගේ ඉන්න ගජමිතුරු සෙට් එකේ හොරකම් වංචා දූෂණ නාස්තිය අවම කරන්න අපිව ගන්න හදන්න එපා